බාධක අභියෝග රැසක් මැද්දේ ගොවින් ඉතාම අපහසුවෙන් පසුගිය කාලය තුල වී ගොවිතැනේ නිරත වුණා. විශේෂයෙන්ම පොහොර අර්බුදය පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ ජල ගැටලු ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් ඇතුළු තවත් ගැටලු රැසකින් ගොවි ජනතාව පීඩා විඳින්මින් සිටිනවා. එවන් තත්ත්වයක් තුළ වන සතුන්ගෙන්ද තමන්ගේ බවභෝග බේරා ගනිමින් අස්සනු නෙලාගත් වී ගොවීන්ට නිසි මිලක් ලබා ගැනීමට නොහැකි වීම නිසා ගොවීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා. ගොවීන් මේවන විට පත් ඇති අපහසුතාවයේ පිළිබඳව සියත ප්‍රවෘත්ති අප දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. පවතින තත්ත්වයක් සමග රජය විසින් සහතික මිලට වී මිල දී ගැනීමේ කටයුතුත් පසුගියදා ආරම්භ කළා. නාඩු වී කිලෝවක් රුපියල් 55කට මිල දී ගැනීමට කැබිනට් අනුමැතියද හිමි වී ඇති අතර ඇතැම් ගොවීන් සහ ගොවි සංවිධාන මිට විරෝධතාවයේ පළ කරනවා. එමෙන්ම වී සහ සහල් තොග සංගවා තැබීමේ මාෆියාවන් පිළිබඳවද තොරතුරු රැසක් පසුගිය කාලයේ වාර්තා වුණා. රජයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙල ක්‍රමවත් නොවන බවටද ගොවීන් ගොවි සංවිධාන චෝදනා කරමින් සිටිනවා. මේ අතුළු අර්බුද සහ ගැටලු රැසක් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල තුළ දක්නට ලැබෙන පසුබිමක් තුළ එම ගැටලුව තවත් උග්‍ර කරමින් වී අලවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ.ඩී. මානප්පෙරුම මහතා සිය දුහුරෙන් ඉල්ලා අස්වන බව අද උදෑසන නිවේදනය කළා. අප මේ පිළිබඳව වී අලවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජී.ඩී. මානප්පෙරුම මහතාගෙන් විමසීමක් කළා. එහිදී මානප්පෙරුම මහතා සියත ප්‍රවෘත්ති අප සමග පැවසුවේ පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලා අස්වීම සිදු කළ බවයි. කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතු ඇති බවත් එම හේතු කුමක්ද යන්න පිළිබඳව ප්‍රකාශයට පත් කළ නොහැකි බවටත් ඒ මහතා ප්‍රකාශ කර තිබුණා. විවිධ කරුණු මුල් කරගනිමින් මේවන විට රජයේ නිලධාරීන්ද විවිධ තනතුරු වලින් ඉවත් වීමක් වර්තමානය තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ අනුව මෑතකදී රජයේ ආයතන වලින් ඉල්ලා අසු ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකු මෙසේයි. මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා, සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සහ වී අලුයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ජේ.ඩී. මානප්පෙරුම මහතා අද දින සිය දුහුරෙන් ඉල්ලා අසුණා. වග කිය යුතු නිලධාරීන් එම ආයතන තුලින් ඉල්ලා අස්වන්නේ ඇයි? ජනතාවටද ඇත්තේ මේ පිළිබඳ ගැටලුවකි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.